ස දවස කොන්ඩ ස අපි මේ විඩියකෙන් කතා කරන්න යන්නේ පොදුකාර පිරිිවවැ පාලනය ගැන.ඇති මෙතන්දි වැදගත් දෙයක් කියයන්න නඟවලින් පොදුකාර පිරිිිය පාලෙන් එන ප්‍රශ්නය අපේ ප්‍රශ්නපත්‍රයේ අනිවාරය ප්‍රශ්නයක නිසා හැම නංගිෙනෙක්ම මල්ලිකෙනනෙක්ම මේ පොදුකාරය පිරිව පාලනය හොඳටම ඉගෙනගන්න ඕනේ. ඇති මේ පොදදුකාර පිිය පාලනය ක මුකක්ද කියන අපි බලු මේ පොදකාර පිරිිව පාලනයි කියල කියන්නේ නි්පාධන ඒකකයක් සම්බන්ධයෙන් පැහැදිලිව වෙන් කර හතුනාගත නොහැකි. නිෂ්පාදන එකක රාශයක් සඳහා පොදිය දරන්නා වූ වියදම්වල එකතුව පොදුකාරය පිළිවෑ ලෙස හැඳින්වේ. එනම් වක්ක්‍ර ද්‍රව්්‍ය පිළිව වක්්‍රශම පිරිිවෑ හා වක්‍ර වෙනත් විය දම්වල එකතුව. ඉති උදාහරන්න ඉදියට අපේ නිෂ්පාදන ක්‍රියාවලියකට යන ගම් තීන්ත පොලිජ් වානිෂ් කම්මහල් මුරකරවැටුප සුප්‍රීෂ්කවේත නය වගේ උදාහරණ මෙතන්දි ගන්න පුළුවන්. මේ පොදකාර පිරිවවැල් රිජුදරාවවය රිජෂම පිරියගේ මේ එකඒකයකට කොපමනයි දැයි කියලා පැහැදිලිවෙන් කර හදුනාගන්න බැහැ. ඉති ඒක නිසා මේ නිෂ්පාදනයට අදාළ පුදුකාර පිරිව පැහැදිලිව හදුනාගන්න අවශ්‍ය වෙනවා. අපි දැම් බලු මේ ටීචස්කයිටගේ මේ පපුොදුකාර පිරිිව පාලන ඇතේ අපිට ඉගෙන ගන්න තියන්දේවල් මොනවා අද කියන එක. එ මේ පරිවෑපාලනයන්ටේ ද්‍රව්ව්‍ය පිරිව පානය ශ්‍රම පිරිව පාලනය සහ පුදුකාර පිරව පාලන තමයි ගැගන්න තින් ති මේ ද්‍රව්‍ය පිරිියවපාලනය සහ ශ්‍රමපිරිියපානය තිෙරි කොටත් සහ ඒවල ගැන ප්‍රශ්න ගැනම විඩියෝ හදලතිය වන නංගලමල්ලට මගේ චැනල් ල එකකෙන් ඒටක බලා ගන්න පුළුවන්. අප මේ වඩියකෙන් කතා කරනම පුදුකාර පිරිවය ගැන ඉතිම මෙතනද පට ගනිදිත් කිව්වාගේ මේ පුදුකාර පිරිුව කියෙනෙ අපිට විශේෂය මමුදම අපේ ප්‍රශ්ණ පතර එන අනිවානය ප්‍රශ්නයක් තමයි පපුදුකාර පිරිවවැ. මේ මෙතැ යෙ මේ පොදුකාර පිව ඇත අප ගෙන ගන්න ඕනේ විෂය කොටස් මොවාද කියන එකෙති අප ස්සරහටේ විශෂය කොටස් සවිස්ත රාත්මකව මොනවාද කියලා බලා. අපි මුලින් මෙජනගන්න ඕනේ මේ පොදුකාරය පිරිවයා වර්ගකිරීම මුොක මේ පොදකාර පිරිිවයි කිව්වම අපේ නිෂ්පාදන ක්‍රියාවලියයට වගේම අප පරිපාන ක්‍රියාවලි ඒ සීලුම් දට දායක වෙන පිරිවා ඉතමන් තමයි මේ පොදුකාර පිරිවෑ කියලා කියන්නේ. ඉති මෙතද මේ පොදුකාරය පිරිවිට වර්ගරන්න පුළන් කොටස් දෙකකට. එකක් නයි නිෂ්පාදන නොවන පොදුකාර පිරිවෑ සහ නිෂ්පාදන පොදුකාරය පිරිවවැ. මේ නිෂ්පාදන නොවන පොදුකාර පිරිවයි කියන්නේ. අපේ මේ ආයතයේ නිෂ්පාධන ක්‍රියාවලේ සදාය පිරිවා හිතමයන් දායික වෙන්න නැහැ. පරිපාලන කටයුතු බෙදා හැරීම් කටයුතු විකිරීම් කටයුතු හා වෙනත් කටයුතු සදා දායක වෙන පිරිව අහිතමයන් තමයි නිෂ්පාදන නොවන්න පොදුකාරය පිරිවැෑ කියල කියන ඒක නිර්වාචනය වෙනවා නිෂ්පාදන පිරිවැහහි කොටසක් ලෙස නොසල කෙන ලාබේෙන් ආවලනය කරගන්න පිරිව අයිතමයන් තමයි නිෂ්පාදන නොවන පොදුකාර පිරිවයන් කියලා කන ති මේ අපි වාර්තා කරන්නේ යම්්‍රකාශ නිෂ්පාදන පොදුකාරය පිටි ඇ කිය බාන්ඩක් හෝසේවක් නිෂ්පාදනය කිරීමට ඇනවුමක් ලදාවස්ථාවේ සිට එම බාන්්ඩේ නිමකන්න තෙක් දරන සියලු පොදුකාර වියදම්බල එකතුයි. උදාහන් ඉ දෙර කම්මල් සුපටශ්කබේතන න්ත්‍රරක්ෂණ ගාස්තුූ යන්ත්‍රශ්ය කම්හල් කුලි කම්මල් ගොඩන ගලිෂ යයා දී උදාහන්න ඇදි ඇත්තරම අපිට මේ පාඩමෙන් ඉගෙනගන්න තියනෙවි නිෂ්පාදන පදුකාර පිළය පාලනය කරන්නේ කොහොමද කියන එක. නංගලිමල්ලමතඳ පටලාගන්න මේ පදකාර පිරිිවැැකිවුව මේ නිෂ්පාද නොවන පොදුකාර පිරව නිෂ්ාන පදදුකාර පිර දෙදම ඇතුළත් වෙනවා ඉතින් අපි පොදුකාර පිරිිව විශ්ලේෂණ පත්්‍රිව හරහා කතා කරන්නේ මේ නිෂ්පාදන පොදුකාර පිරිවැඇ විතරයි ගැන් නිෂ්ාදන කටියු සඳහ භාවිතා කරන්නේ පොදකාරවියදම් ගැන විතරයි. ඉති මේ අපි මේ සරලව ඉගෙන ගත්ව අපි හිතුම අපේ නිෂ්පාදන ක්‍රියාවලයක් කරන ආයතනයක කර්මාන්තශාලාාව වෙනම තියෙන, සහය පරිපාන ගන්නගිල්ල වෙනම තියෙන. ඉති මේ කර්මාන්තශාලාවේ වෙන වියදම් තමයි. මේ ව්‍යාපාරය නිෂ්පාදන ක්‍රියාවලි සඳහ දායක වෙන්නේ. ඉති මේ පිරිිවයිතමය අප කොඩස් දෙකට බෙදන පුළොන් ප්‍රාථමික පිළිවඇ සහ නිෂ්පාදන පොදුකාර කියලා. ප්‍රාථමික පිළිවෑ ැෑන අපේ නිෂ්පාදන ක්‍රියාවලයට රිජුවම දායක වන වියදම්. මේ නිෂ්ාන පොදුකාර කිය අපි ඉසල කතා කලා වගේ මේ නිෂ්පාදන ක්‍රියාවලි සඳහ පොදුවේ දායයික වෙන වියදම්. ඇතින් මේ නිෂ්පාදන පොදුකාරය ගැන තමයි මේ පාඩමින් අපි ඉගෙන ගන්න සලක් කිවවිදිටම මේ පරිපාල ගන්න ගෙල්ලි ඇතුළේ වෙන වියදම් තමයි නිෂපාදන නොවන පොදුකාරයන් කියලා කියන. ඇති මෙතඳීම මේ කතා කලාගේම මේ පරිපාලන ගොන්න ගෙල්ලි ඇතුළට වෙන වියදම් අපි වාර්තා කරන්නේ ආදායම් ප්‍රකාශනය. මේ පොදකාර පරිිවෑ ෙදාහැරීමෙන් ක්‍රියාවල යට ති ඇත්තනම් මෙතර මේ නිෂ්පාදන පොදුකාරය පිරිවෑ බෙදාහැරිමත් තමයි මෙතඳ වෙන්නේ. ඇති මේ අර්ථදක් වදදි නිෂ්පාධීතය වෙනුවෙන් පිරිවෑ රැස් කරන මධ්‍යස්ථානය කිහිපයක් තිබෙන අවස්ථාවක ඒ සෑම පිරිවෑ මධ්‍යස්ථානයකටම පිරිවෑ පිළිගැත් ක්‍රණයකටම බෙදාහරින් ඕනේ. ඉතින් බෙදා හැරීමේ ක්‍රියා පිළිවෙල අපි සිද්ධ කරන්න මේ පහත තියෙන පියවරයන් අනුපිළිවැලට. ලින් අපිරන්න ඕන පොදුකාර පිරිවැ රැස්කිරීම ඊට පස්ස රැස් කර ගත පොදුකාර පිරිව අපි ප්‍රතිපාදනය කරන්න ඕනි ඒ හදනාගත් පිරිව අධ්‍යස්ථානයන් වට ඊට පස පොදුකාර පිරිවැ විභජනය කරන්න ඕනි මගේ ගැනව කතා කරන්න නිසලාට අවසානයේ පදුකාර පිරිව අන්තර්ගහනය කරන්න ඕන. ඉති මේ බෙදාහැලීමේ ක්‍රියාවලිය ගැන තමයි අපි මේ පාරමේ දිගරම කතාරන්නේ යබේ ප්‍රශ්ණයනුත් එන්නේ මේ පිරිවෑන අපිට දීලති නම් පොදුකාර පිරිුව ඇතිගේ රැස්කල්ල දීලතින පොදුකාර පිරිව මේ ක්‍රියාවලි අනු පිරිවට අනුව වාර්තා කල්ල එක්ක ඒකකයක් නිෂ්පාදනය කරන්නේ යන ඒක නිෂ්පාන පිරිව තමයි හොයන්න ති. අපි බලම ක්‍රියාවලිසරට කොහොමද වෙන්න කියන එක. ඉති අපි මෙතනදි මුලින්ම කතා කරමු ඇයි මේ ව්‍යාපාර පොදුකාර පිරිිෑ රස් කරන්නේ ප්‍රතිපාදනය කරන්න විභජනය කරන්නේසාහ අන්තර්ගනය කරනකැනෙ අපි ඉසල්ලයි කතාකරපු පියවරයන් ඉදියට ඇයි මේ ව්‍යාර ආයතන මේ නිෂ්පාදන පොදුකාර පිරිවඇ විදිට බෙදා හරින්නේ කියන එක. ඇති මං මෙතන අවස්ථා දෙකක් උදාහන විදිට අරන්තිය නම්. ලනි අවස්ථාවදම අපේ ගාමන්ටිකේ හදන්නේ කලිසම් විතරයි එකන්නේ සමජාතිය නිෂ්පාධනය එක තමයි මේ ගාමන්ටකේ නිෂ්පාදනය කරන්න එ මේ කලිසම හදන්න යන පාථමික පිරිව රුපියා පන්සිය සහ කලිසම් දාහ කදන්න පොදුවේ යන නිෂ්පාදන පොදුකාරය රුපයා ක්ෂ හතරයි ති අප මේ අවස්ථාව යටත බලමු මේ ඒකත නිෂ්පාන පිරිවෑ හොයන්න කෝමද කියලා අපිට එක් කලසම හදන්න යන ාත්මික පිඩිුව ඇතින රපියාල් පන්සිේ. සහ මෙතනද අපි ගන්න ඕන ඒක නිෂ්පාදන පොදුකාර පිඩිුවඇ කොපමණද කියන එක.ඉති මෙතන දක නන්න ොහලක ප්‍රශ්යන්ය මුකද අපි තොතුරල දීලතින කලිසන් දහකදන්න යන මුළු නිෂ්ාන පොදුකාරය ලක්ෂාහතරයි කියලා. අනිත් එක මෙතනදි මේ අපේ ෆැක්ට්‍රගේ හදන්නේ සමජාතිය ඒකක එමත සමජාතිය නිෂ්පාදන එකක නිසා මේ ලක්ෂහතර ඒක දාහෙම්බදුවම? ට හවාගන්න පුළුව එක ඒක හදරයන්න නිෂ්පාදන පොදුකාර පිරිිවයි තාමත්ම ලේසි. ඉතින් ඒ අනුව අපිට ඒක නිෂ්පාදන පිරියව මෙතැදි ගන්න පුළොම එක් කලසුම හදන්න ප්‍රාථමික පිළිව රුපියල් පන්සීයයි ඒකක නිෂ්පාදන පොදුකාර රුපියල් හාරසියයි සහ ඒකක නිෂ්පාදන පිළව ඇවිදියට රුපියල් නම සීයයි. ඒත් ඇත්තරම අප ෆක්ට්‍රියී සොල. ිලි කියන ප්‍රායෝගික හදන්නේ එකම එක සමජාතිය නිෂ්පාදන ඒකක විතරද සමහරක් වෙලාවට ඒකහෙම වෙන්න පුළුවන් ඒත් ගොඩාක් අපේ එදිනෙදා උදාහන්න ගතන්න උදානක මෙතනම ගාමන්ටක් ගම ගාමන්වල මේ එකම කලිසම විතරක් ඒවිදිනම හදන්න ඒ කලිසම කලිසම් හැඳුව ඒ කලිසම්වල ජාතිජාති එක ඒක ජාතින්තම මේ කලිසං හදන. ඉති මේ විදියට මේ මුලු නිෂ්පාදන පොදුකාරේඒ නිෂ්පාදනයකර ඒක සංකයෙන් ෙදලා ඒක නිෂ්පාන පපුදුකාරේ විදිරම ගන්න හම්බෙන් නැහැ ගොඩක් තැන්වලදී ති අපේ ඊළගවස්ථාව ගමකු ඊලගවස්ථාවේදී මේ ගාමන්ට් එක හදනා කලිසම් ගෞවන්ෂට්. ඇති මෙතැනි කියෙනම් කලිසමං කදන රුපයා පන්සීයක් ගෞම කදන රුපියල් අටසයක් සහ ෂර්් එක කදන රුපියල් හත්සක පාථමි පිරිවා යනනා කියලා ඔක්හොම එකක කවල මේ එකක දාහකදයන නිෂපාදන පොදුකාරයවෙන්නේ රුපියා ලක්ෂ පහ. ඉතින අපි මෙතනදී මේ එක් කලිසම කදන්න ඒ එකක නිෂ්පාදන පිරිව එක් ගෞම කදන්නන ඒ එකක නිෂපාදන පිරිව එක් ෂර්ටය කදන ඒ එකක නි්පාදන පිරිව හොයද්දී. මෙතනදී අපි කලාවගේ මේ මුලු නිෂ්පාදන පොදුකාරය ඒකක ගානෙන් බෙදලා මේ ඒඒට ආදේශ කරන්න බැහැ. ට හේතුව මෙතන මේ ගාමන්ටක හදන කලිසාම් ගෞෂර් එකනි විසම ජාතිය නිෂ්පාධනයකයන් තමයි මේ ගාමන්ටගේ හදන්න. එදවට අපිට මේ හැම අයිතමයකටම එකම විදිර නි්පාදන පොදුකාරයනවාකිට උපකල්පනය කර බැකබරදි. අන්න ඒවගේ අවස්ථාවන් වලද තමයි අපි මේ පොදුකාරය පිරිව නිවරදිව හදනාගන්න ඕනේ මේ එක්ක අයිතමයක් හර්දනයන්නේ මෙච්චරයි කියන එක. අන්න ඒකට තමයි මේ පොදුකාරය පිරිව බෙදාහැරීමේ ක්‍රියාවලිය ශ වෙන් ඇති ඔන්න ඔය දේ තම අප මේ අපිට මේ පාඩමේද ඉගෙන ගන්න දී. අපි මේ පාඩමේද ඉගෙන ගන්නේ. මුල්ලුර් නිෂ්පාදන පොදුකාරය පිරිවය. එක ඒකකයක් සඳහ කෝමද අන්තර ගහනය වෙන සරලෝ කියනන එක ඒකකයක් හදන්න යන නිෂ්පාදන පපුදුකාරය පිරිවෑ. නිවරදිව හදනාගන්න ක්‍රියාවලිය තමයි අපි මේ පාඩමේදී ගෙන ගන්න අන්න සහරණ ගලාමලට ප්‍රශ්ණන කන පුළන් ඇයි අපි මේ ව්‍යාපාරයක ඒ නිෂ්පාදනකකයක් හදා සදහ යන මේ ඒක නිෂ්පාදන පිරියව හොයන්න කියෙන එක ඒක නිෂපාන පිව ඇතින අයිතමයන් දෙකතමයි ප්‍රාථමක පිළිව සහ ඒක නි්පාතන පුදුකාරය ප්‍රාතික පිියව ප්‍රශ්ය නය අපි නිවැදි හදම ගන්න පුුවන් එඒත්මනා පිරිසල්ල කියපු විදි අපි හොයා ගන්න ඕනේ ඒක නිෂ්පාදන පුදකාරය පිරිවඇ කොපොමණද කියන එක. ඉතින් ඒක හොයාගත්තර පස්සෙ තමයි ඒකක නිෂ්පාදන පිරිව අපිට හවාගන්න පුළුවන් වෙන්නේ ඉතින් ඇයි මේක නිෂ්පාදන පිරිව අපිට අවශ්‍ය වෙන්නේ. මේ ඒකක නිෂ්පාදන පිරිවෑ මත තමයි මේ ඒකකයකව විකුණුම්මිල තීරණය වෙන්නේ. දැම් මෙත නඋදාහනයක් ඉර කලිසම අපි විකුණන්නේ කියටද. ගවමක් අපි විකුණන්නේ කියටද. ශර්ට්ක් අපි විකුණන්නේ කියට කියන ඒ ඩිශේෂණ කෙමනටන් ඒ තීරණය ගන්න තමයි. අපි ඒකක නිෂ්පාදන පිරිවෑ හොයන්න ඕනේ. ඒක නිෂ්පානිළවවා හොයදදි ප්‍රාමික පිළිවාපිට නිවැරදිව නිශ්චිතව හඳදුනාගන්න පුළුවන් ඒ ඒකකයට අදාළුව හැබැයි මේ ඔක්කොටම ගිය මුළුපුදුකාර පිළිව එක ඒකකයකට මෙච්චරයි කියලා නිවැරදිව හදනාගන්න තමයි මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. නිම නග වාල්ල මේ ගන වැඩියනුත් කතා කේ මොකද අපි පාඩමන් කරන්න එහුණතම් ප්‍රශ්නයක් ඔහේ නිකන් කරන්න වාලි කල්ලා තේරුක්න අපි දනගන්න ඕනේ ඇයි අපි ඒක කරන්න කියන එක. මොන හේතුවක් නිසාද මොකට දේක වැදගත්වෙන්නේ ඒක ඔළුවට දාගෙන තමයි අපිඒ ප්‍රශ්නය ඒ තීරිකොඩස් ඒ පාඩම ඉගෙනගන්න ඕනේ. මේ ක්‍රාවල පලවැවනි ක්‍රියාවලේ තම පොදකාර පිරිවවැ රැස් කිීම ඒකනද අි මෙන් බෙදාහැරම ක්‍රියාවලිය සඳහා යන්න අපි දනගන්නවට මේ ව්‍යාපාරය නිෂ්පානනා ක්‍රියාවලිය හා සම්බන්ධ මොනවල්ද වෙලා යෙන පොදුකාර පිරිවෑන් කියලායි ඒ තමා මුලිම කරන්න ඕන දේ ඒ අපි නිර්ුවචනය වෙනවා ආයතනයේ විධ මූලාශ භාවිතයෙන් පොදුකාර පිරිව ඒ ඒ ශීෂ යටතේ හදනා ගැනීමට සිදුවේ මේ පොදුකාර පිරිව බෙදාහැරම ක්‍රියාවලේ ප්‍රථම පියවරයි ඒ වියදමට අදාල වූ මූලාශලීවලි මගින්. පිරිෑ හදුනා ගැනීමට සිදුවේ ඒතික උදාහනන්නයක් විදිර අපිහි ව නිෂ්ාන පොධකාරය වියදංවල මේ වක්්‍ර වැට මේ වක්‍ර වැටු පපිට හෝයාගන්න පුළුවන් වෙන්නේ එහම නැත හදුනාගන්න පුළුවන්න්නේ වැටු ලේකන මගේ. විදුලි ගාස්තු විදුලි බිල්පත්හා වවෞ්චර් මගින් හදනාගන්න පුළුවන් කම්මහල් ගෙවල් කොලි. දුකරඔප්පු එහමතන් කුළිගියවසුම්බල මුලාශවලින් අපිට හදුනා ගන්න පුුවන් කම්මල් වරි පනං යාදාල පළත් පාලණන්තනලේ වරිපනන් තක්සේර කිරීම් වල මුූලාශවලින් අපිට හදනාගන්න පුළුවන් ඒ වගේ මේ යන්ත්‍රශවීම් ජනල අක්ෂ, එහමනතන් පොදජනනාශතෙන් අපිට හොයාගන්න පුළුවන්. දෙවැනි පියවල තම මේ පොදුකාර පිරිවය ප්‍රතිපාදනය කිරීම. මේ පොදුකාර පිරිවයම් ප්‍රතිපාදනය කිරීම කියන්නේ ඒ ඒ පිරිවෑ අන්ද්‍යස්ථානවලට අදාළුවයි. හැදිලිිය වෙන් කර හදනාගතෑකි ඒ මූලාශලය කනල ඇතුළත් දුකාර පිළුවේ ඒ එක් එෙක් පිරිව මන්ධ්‍යස්ථානයට ඇතුළත් කිරීම. ඒක තම එතඳේ ප්‍රතිපාධනය කිරීම කියලා කියැ උදාහනක් කිදිරේ ඒ පිරිය මධ්‍යස්ථනවට අදාලා වෙන්ෙන් විදුලි ිල් පත් ලැබියම්. ඒ මධ්‍යස්ථානවලට වැඩුපලේ කන වෙන්වන්න සකසා තිබීම. ඇති මේ අපි සරලොව ගෙන ගන්නන අපිදුේ ගාමන්් එකක අංශතුනක් තිෙනා. ඒ අංශතුන් තමයි කැපුම්මංශ මැහුම් අංශය සහ ගබඩා අංශය. තිි මේ පොකාර පිරවය ප්‍රතිපාදන කරද අපි මේ පොදුකාර පිරවය ප්‍රතිපාදනය කරන්න මුලින්ම ඒ අදාල පිරිවෑමධ්‍යස්ථාන වට. ද මේේ ගාමන්ටගේ පිරිවෑ මධ්‍යස්ථාන තුන තමයි කැපුම්මාංශය මහුම්මංශය සහ ගබඩාංශය. ඇති මේ කැපුම්වංශයට වෙනම විදුළබිල්පතාක් මහුම්මංශයට වෙනම විදුළිබිල් පතා. ගබඩාංශර වෙනමබිල් විදුලිබිල්පතල් ලැබෙනවාන. අපිට මේ විදුලිය කියන මුළුපොදුකාර පිරිව ඒ අදල පිරිවෑ මධ්‍යස්ථානයන් වලට නිවරදිව ප්‍රතිපාදනයන් කරගන්න පුළුවන්. ති ඒක තමා මෙතනද මේ කියන්නේ. පාන පොදුකාර පිරිුවව බෙදාහැරමින් ක්‍රියාවලේ තුන්ගෙන පිවර තමයි මේ පොදුකාර පිරිව විභජනය කියලා කියෑන ඉතින් මෙතදදි කතා කරන්න මේ පිරිව මධ්‍යස්ථානයකට රජුවමහා පැදිලිව හඳුවන්ගත නොහැකි වූ පදදුකාර පිරිවය සාධාරණ පදනම් අත ඒඒ පිරිවය මධ්‍යස්ථානයෙන් මෙත බෙදා හැරීම ද අපි දෙවෙන්නේ ක්‍රියාවලීද කතා කලා පොදුකාරය පිරිිෑ ප්‍රතිපාදය මේ පොදුකාර පිළවද ප්‍රතිපාදරනිම ඉසල කතා කලා මේ එක්ක පිරිව මධ්‍යස්ථානයකට නිවරදිව හදනාගන්න පුළුවන්ඒ පිරිව අයිතමයන් අපි කෙලින්ම ඒ අදාලා පිරිව මධ්‍යස්ථානයේද දාන්න පුුවන්. හැබැයි මෙතනදි කතා කරන්නේ එම නිශ්චිදව පිරිව මධ්‍යස්ථානකට මිචරයි කියලා හඳදුනාගන්න බැලි පොදකාර පිරිව ඒගැන මෙතැනදින් පොදුකාර පිරිව එන්න පිරිව මධ්‍යස්ථාන ඔක්කොටම පපුදුව. න්න ඒතකොට ඒ පොදුකාර පිරිව අපි නිශ්චිත හා සාධාරණ පදනම් මත ඒ අදාලා පිරිව මධ්‍යස්ථානය ඇත බෙදා හැරීමක් කරන්න ඕනේ. මේ මෙතැද අවස්ථා දෙකක්තියන පලවෙනික ප්‍රාථමික විපචනය මේ ප්‍රාධමික විපජනයෙන් කියන්නේ මහල ඉසල කතාකර පුදේම තමයි මේ පහසුවෙන් හඳුනාගත නොහැකි වූ පදකාර පිරිවෙන ඒ අදාදල් පිරිවියන් අන්ත්‍යස්ථානය ඇත සසාධාරණ පදනම් මත බෙදා හැරිීම. දබි මෙතැද දදාහනයක් ගමකෝ අප ාමන්ටකේ පිිය මධ්‍යස්ථානතින කැපපුම්වංශ මෙහවම්වංශය ගඩාංශය. මේ අංශ තුන්නටම පොදේ තමයි මේ කම්හල් කුලි ලැබෙන් රුපියල් පනස්ායික මුළු බිල්ලින්න එකටමන්නේ කම්ල් කුලි පනස්ථාව ැබන්නේ. කට මේ අවස්ථාවේදී මේ කම්මල් කුලි පනස්දාහ ඒ සාධාරණ පදනම් මත ඒදාල පිරිවෑ මධ්‍යස්ථානයන් වලට බෙදාහැරීමන් කරන්න ඕනේ. ඒක තමයි ප්‍රාථමික පිරිවෑ කියන්නේ ප්‍රාතිමික පිරිවෑ කලාට පස්සේ තමයි දිතිීක විජනය කරන්නේ මේ දිතීක විපජනීද කරන්නේ සේවාමධ්‍යස්ථානවලට රැස්සූ පොදුකාර පිරිවෑ අයිතමයාන ඒ නිෂ්පාධනාංශවලට නැවත විභජනයෙන් කිරීම. පිරිව මධ්‍යස්ථානදී අප කතා කලන කැපුුවංශේ යන මෙහුම්වංශේ තියු ගබඩා අංශේතිය මේ පිරියව මන්ධ්‍යස්ථාන වලින් කැපුම්වංශය මෙහුම්මංශය කියන්නේ නිෂ්පාදනය හා සම්බන්ධ පිරිවෑ මධ්‍යස්ථානය මෙතනඳි ගබඩවංශය කියන්නේ සේවා පිරිවෑ මධ්‍යස්ථාන එති මෙතරම මේ දිවීක විපචයෙන් කියන්නේ මේ ප්‍රාථමික විපචනය වෙනකං ඒ සේවාංශයට රැස්සූ පොදුකාර පිරිවයා එකතුව අපි නැවත නිෂ්පාදනංශවලට බෙදාහැරීම කරන්න ඕනේත් ඒ අදාළ සාධාරණ පදනම් මත. ඇති අප මේ උදාහන් එදී සේවාංශය තමයි ගබඩාංශය ඉතින් මෙතඳ කරන්න ඕනේ මේ ගබඩාංශේ මේ ප්‍රාථමික විපජනය වෙන පියවර වෙනකං ඒ රැස්සූ පොදුකාර පිරිවයන් නැවතත් නිෂ්පාධනංශවෙත බෙදාහැරීම කරන්න ඕනෙ. ඒක තමයි දිවීක විපජනය කියලා කියන්නේ. ඉතින් මෙතද අපිට මේ උදාහන්න දී තියෙන ඒයාදාලා පිරිවාහිතමයන් සහ ඒවා බෙදන්න පුළුවන් ඒ සාධාරන පදනම්. ඉතින් පිරිවායිතමයන් විදිට ගෙබල් කුලි වරිපණන් ගොඩනැගල් නඩත්තු ආලෝකය විදුලිය අපිට වර්ගඵලය එෙමනතම් බිම්ප්‍රමාණය කියන විපජන පදනම් මත ඒදාල මධ්‍යස්ථානයන් වෙත බෙදාහරන්න පුළුවන් ල ිල්පත් විදුලි ිල්පත් දුරකතන ගාස්තු. ඒ පාවිච්චි කළ ඒකක සංඛ්‍යාමත, එය දාල පිරිිවමධ්‍යස්ථානම් වෙත බෙදහරන්න පුළුවන්. සෞඛ්‍ය වියදම් ආපනශාලා වියදම් වක්්‍ර වැටූප සුපසාදක වියදාම්, සේවක රක්ෂණ, සේවක අධීක්ෂණ කරම මේ සේවකයන් හා සම්බන්ධ වියදම්. එය දාලා පිරිිවම් අධ්‍යස්ථානන් වල වැඩකරන සේවක සංඛ්‍යාමත පෙදහරන්න පුළුවන්. යන්ත්‍රශයවීම් හා යන්ත්‍රරක්ෂණය ඒ අදාර පිරිිය අධ්‍යස්සානතියෙන් ඒ යන්ත්‍ර වටිනාකම මත බෙදාහරින්න පුළුව. ගඩාාවියදම් බෙදාහරින්න පුළුවන් ද්‍රව්‍ය අධ්‍යචනා පත්‍ර හා භාවිතා කළ ද්‍රව්‍ය ප්‍රමාණයන් මත නඩත්තුවංශය විය දමි කරන මෙතැඳ මේ කතා කරන මේ සේවංශ ගබඩාංශය කියන්නේ සේවාංශයක් නඩත්වංශය කියන්නේ සේවාංශක කියන මෙතැදිීමේ දිත්වීක විපජනය ගැන තමයි කතා කරන්නේ. නඩත්තුවංශය විය දම අපට පෙදහහින පුළන් නරත්වොට වැය කළ පෑගහන් මත.වායු සමයන්ත්‍රක කරන මේ ඒ සිමශින් සේසිමශීන් සොලය පිරිවත්. එයදාල පිරිවයක් මධ්‍යස්තනම් භාවිතා කළ පරිමාව මත බෙදාහරින්න පුළුව. අවසාන පීවට තම මේ පදුකාර පිරිව බෙද හරීමේ දිබේ පදුකාර පිරිව අන්තර්ගහනය කිරීම. පොදකාර පිරවන්තර්ගණය කිරීම නිර්වාචනය වෙන්නේ නිෂ්පාධන මධ්‍යස්ථානවලට රැසූ මුළකු පොදුකාර පිරිව පිළිගක් පදනමක් මත ඒ දාල නිෂ්පාධිත ඒකකෑන්වට ඇතුළක් කිරීම මනතම් බෙදාවෙන් කිරීම තමයි අන්තර්ගහනය කියලා කියන. අන්තර්ගහනයනුත් ඒ ඇස්තමේන්තුගත පුදුකාරය පිරිිව ඇස්තමේන්තුගත නිෂ්පාධනයක ප්‍රමාණය හෝ වෙනත් සුදුසු පදනමකින් බෙදල තමයි අපි යදාල්ල නිෂ්පාධනයකකන්ට අන්තර්ගහනය කරන්නේ. ඒ බෙදලහම් බෙන අනුපාතයට අපි කියලාම් පොදුකාණ පිරිව අන්තර්ගහන අනුපාතිය කියලා. ඉති ඉස්සල්ල කතාකරපු විදිහයට මේ පොදුකාරය අන්තර්ගානය කිරීම සදා භාවිත කරන්න පුළුවන් අනුපාතැන් වලට අපිට උදාහර දීලාතිනවා සිිලබස් එකේ වෙනි නිෂ්පාදන ඒ එක පදරම මේක ගණනය කරන්නේ අස්ථමේන්තුගත මුළු පොදුකාරය අස්තමේන්තුගත නිෂ්පාදනය එකක සංක්‍යාවෙන් බෙදලා. දෙනි උදාාරනය රජු ද්‍රව්ව්‍ය පිරිවෑ පදරම මේ අපිට ගන්න පුළුවන් ඇස්තමෙන්න්තුගත මුළ පොදුකාර පිරිවෑ ඇස්තමෙන්තුගත රජු ද්‍රව පිරුවම් බෙදල ඒ එකට සීයට ප්‍රති්තයක් විදිහයට රජු ෂම පිරිවය පදනම ගන්න පුළුවන් ඇස්තමේන්තුගත මුළු පොදුකාර පිරිවෑ ඇස්තමෙන්තුගත රජු ෂම පිරිවයන් බෙදලා ඒකට සියට ප්‍රතිශතයක් විදියට ප්‍රාථමික පිරිවෑ පදරම ගන්න පුළුවන් ඇස්තමෙන්තුගත මුළු පොදුකාර පිරිවෑ ඇස්තමෙන්තුගත ප්‍රාථමික පිරිවෑ බෙදලා ඒකට සියයට ප්‍රතිශතයක් පිදිහට පසනි උදාහනේ රජෂම පෑ පදනවා.ඉති මේක ගන්න පුළුවන් ඇතමෙන්තුගත මුළු පොදු කාර පිරිව ඇතමේන්තුගත රරිජෂම පෑගැනින් බෙදලා. අවසාන උදාහරනය යන්ත්‍රපෑ පදනමිති මේක ගන්න පුළුවන් ඇස්තමන්තුගත මුළු පොදුකාර පිරිවෑ ඇස්තමෙන්තුගත යන්ත්‍ර පෑ ගැණනින්. ඉතින් ගොඩාක් වෙලාට අපට දැනන්ටමත් මේ ප්‍රශ්න ඇල්ලතිනි පස් පේබස් වලත් ඉසරට එන්න පුළුවනුත් මේ රිජුෂම පැයපදනම හා යන්ත්‍ර පෑපදනම මත ඒ අන්තර්ගාන අනුපාතයන් අනුව අපි දැම් බලමු අප පිස්සල කතාකර මේ නිෂ්පාදන පුදුකාර පිළව බෙදා හැරීමේ ප්‍රියාවලිය උදාහරණය මගින් පැහැදිලි කරගන්නේ කොහොමද කියන එක. ඉදි අපිට දිලතින් උදාහරණය තමයි ෂර්ට් කලි සම්හා ගෞම් නිපදන ආයතනයක නිෂ්පාද නංශ දෙකක් හා සේවංශ ක්‍රියාත්මක වෙනවා නිමේඇදුම් දාහක් නිපදීම සහ අපේක්ෂ ොතුරතමයි අපට දීල තියෙන රුපියා ලක්ෂ හතක න්ත්‍ර කැපුම්වංශය තුළතියෙන රුපයාල් මිියන එකයි ලක්ෂ හතරක යන්ත්‍ර මැසීමංශය සතුවතියන ගොඩනැගලි ගත්තම රපිය ලක්ෂ හතරක ගඩනැගලි කැපපුමාංශය තුළ තියන රපා ලක්ෂ එකක ගොඩ නැගිලි මසීම අංශය තුළ තින සහ රුපයාා මිියනයක් වටන ගඩනැගිලි ගඩාංශය සතුවතියන බිම්ප්‍රමාණය ගත්තම කැපුම්මංශ වර්ගඩි දහදාහයි ැසීමමංශය වර්ගඩි පනස්දාහයි සහ ගබඩාංශ වර්ගඩි දහ දාහයි. සේෝක සංක්‍යාවගත්නම කැපුන්වංශය සේවකයෝ දාහක් වැඩ කන්න මැසීමේ අංශය සේෝකයෝ දෙදාහක් වැඩ කන්න සහ ගබඩාව සේෝකයෝ පන්සීයක් වැඩ කන්න. ඉති මේ ගබඩායේන්ද්‍රව්‍ය අභ්‍යායචන පත්‍ර ඉදිීපත් කල තියනෙ කැපුන්මංශයෙන් පණහක් සහ. මැසීමේ අංශයෙන් හතලයක් විදිට. ඉඩසට පිඩිවඇතමයන් ප්‍රතිපාදනය ක ලතිනව වක්ක්‍ර ද්‍රවය විදියටට කැපුඋමාංශ රුපියල් විසිදාහක් ැසමේ අංශරපියල් හතලස්ාාව පරිිවහන් ගිහිලතිෙන. වක්‍ර වැටුපිදිට කැපුමංශයට පනස්ථක් සහ මැසීමේ අංශයට ලක්ෂයක් ගිහිලතියෙන. යන්ත්‍ර පෑය විදිහයට ත්තම කැපුමාංශය යන්ත්‍රපය දහදාහක් සහ මැසීමේ අංශය පන්දාහක්. ශමපෑ ගත්තම කැපුූමාංශය ෂමපෑත් දෙදාහක් සහම් මැසීමංශය ශමපය විසිදාහක් විදිහයට. ඉට අතරපට වෙනක් කිරිවාහිතමන් දීලතින ගොඩනැඟිලි කුලි හැතදාහයි, විදුලිය දාහත්‍රදාහයි, සේවක රක්ෂණය අටදස් හරසයයි. යන්ත්‍ර රක්ෂණය තුන්දාහයි යන්ත්‍රශය තිස්දාහයි. ඉට අමතර අපිට ඒ එක්කෙ කයිතමය හදන්න යන යන්ත්‍රපෑ ශමපය සහ ප්‍රාථමික පිරිවෑ දීල තියෙන. අතිරිි තොරතුරුවිදියට කැපුම්වංශ යන්ත්‍රපෑ මතද මැසීමංශය ශමපෑ මතද අන්තර්ගහනය කරනවා. අපෙන් අහන්නේ පොදුකාර පිරිය විශ්ලේෂණ පත්‍රිකාව හා එක්කේ කයිත මේ ඒකක නිෂ්පාදන පිරිව කොප මනද කියන එක. ඉති අප මේ පොදුකාරය පිිය බෙදැහැරමින් ක්‍රියාවලේ පලවෙනි පියවරට ම පිරිව රැස් කිරීම. එකන් මේ නි්පාදන ක්‍රියාවලේ සද ඇස්තමෙන්තුගත පරිව අහිතමයන් අපි මුළලි රැස්කර ගැ න්නඕන තින් මෙතැදි වෙන්න ඒක තමයි. මේ වක්‍රව ද්‍රව්ව්‍ය වක්‍ර වැට සහ මෙතන මේ තියන පිරිවෑ හිතමයන් මේ විදිර රැස් කරනවා කියන අප පලවිනි පියවර. පිරිෑරස්කිරීම ඉතින්ේපේම පිරිවැරස් කිරීම ීවිද අපට මේ පිරිවවා රස්කල අපිට තොරතුර දීලා තින නති බදහරමිියරව ඉතුටික තමයි අපි කරන්න තියෙන්නේ. අපි දැම් බලමු මේ පොදුකාර පිරිවා විශ්ලේෂණ පත්‍රිකාව කොහොමද හදන්නේ කියන එක. එතිම පොදුකාරය පිරිියව විශ්ලේෂණ පත්‍රිකාවිදි තීරු විදිට පිරිවාෑහිතමයට තීරුවක් විභජන පදනමට තීරුවක් සහ මුළුව වටිනාකමල තීරවත් යාගන්න ඕනේ. ඊට පස්සමෙන් පිරිවෑ මධ්‍යස්ථාන එක එකට. අදාළ තීරු හදාගන්න ඕන ඉති මෙතන පිරිියවමධ්‍යස්ථානති නිෂ්පාල්ද රංශවල කැපුම්මංශය සහ මැසීමම අංශය සහ සේවාංශයක් විදිර ගබඩාංශයට තීරු අපි හදාගන්න ඕනෙ. ඉති මේ පිරිවැයිතමයන් වලද මේ මුලින් අපි පොදුකාපිර විශ්ලේෂන පත්‍රිකාය වාර්තා කරන වක්්‍ර ද්‍රව්‍ය හා වක්්‍ර වැටු. මේ වක්‍ර ද්‍රවගය වක්‍ර වැටපුයි. අපිට ඒ අදාළ පිරිිවෑ මධ්‍යස්ථානය වලට මෙච්චර යනවා කියලා නිවැරදිව දීලා තියෙනවා. මේක තමා පෙ දෙවෙනි පියවර. එක යන පොදුකාර පිරිවය ප්‍රතිපාදය. මේ පොදුකාර පිරිව ප්‍රතිපාදනය කියන්නේ අප පොදුකාරය පිරිවෑන් වලින්. අපිට නිවරදිව ඒ අදාළ පොදුකාර පිරිවයා මධ්‍යස්ථානවලට මච්චරක් යනවා කියලා දෙනව නං අපි කෙලින් මෙතනද වාර්තා කරන්න පුළුවන් විභජනය කිරීම වශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ අනුව මුලු වටිනාකම වක්‍ර ද්‍රවවි වල හැටදාහයි කැපුම් අංශයට ප්‍රතිපාදනය වෙනවා විසිදාහක් සහ මැසීම අංශර ප්‍රතිපාදනය වෙනවා හත ලිස් දාහක්. වක්රවැටු පුළුවටනාකම ක්්‍රශ් පනස් දාහයි කැපුම්මංශයට ප්‍රතිපාදන වෙනවා පනස්ථාවන් සහ මැසීම අංශයට ප්‍රතිපාදනය වෙනවා ලක්ෂයක් එති මෙතන විභජන පදනම් විදිහයට ප්‍රතිපාදන කියලා හරි රිජ පදනම කියල හරි වාර්තා කරන්න පුළුවවා ඒ තමා අපේ දෙවැනි පියවර ප්‍රතිපාධනය ඊට පස තමා පනීමේ තුන්ගෙන පියවරෙත් විභජනයේ විභජනයේ ප්‍රාධමික විපජනය තමමා ප ීළකට කරන්නේ මෙතනද වෙන්නේ ඒත් පිරිවෑ මධ්‍යස්ථානයන් වලට පොදුවේ දීලතිෙන පුදුකාර පිරිවෑ අයිතමයන්. ඒ සාධාරණ විභජන පදනම් මත ඒදාලා පිරිව මධ්‍යස්ථානයන් වල්ට විභජනය කරන එක. එනුව ගොඩ නැගිලි කුලිය මුලුවටනාකම හැත්ත දහර දීලතින මේ අංශතුන. ඇති මේක අපි විභජනය කරන්න පුළුවන් සාධාරණම පදනව තම අපට තොතුරෝලිින් ගන්න පුළුවන් බිම් ප්‍රමාණය. මෙදැති බිම්ප්‍රමාණය දීලා තියෙන්නේ කැපුුම්මංශයට දහදාහක්, මසමංශයට පනස්ථාහක් සහ ගබඩාවට දහදාහක් වාර්ග අඩි විදියට. ඉතිගේ සරලම අනුපාතිය තමයි එකට පහට එක. ඒ අනුව මේ ගොඩනෑගිලි කුලි හැත්ත දාහ අපිේ පිරව මධ්‍යස්ථානෑංවලට විභජනය කරන්නේ බිම්ප්‍රමාණය කියන විභජන පදරම මත. ඒ අනුව කැපුුමංශයට දහදාහක්, මැසීමමයංශර පනස්ථාහක් සහල් ගබඩාවට දහදාහක් විදිට, පුොදුකාර පිරිවෑ විභජනය කරන්න පුළුවන්. විදුලිය ගත්තම විදුලිය අපට විපජනය කරන්න පුළුවන් බිම්ප්‍රමාණය කියන විපජන පදනම් අතම තමයි. එති මේේ විදුලිය මුළ වටිනාකම දාහතරදාහයි. මේ විදුලිය දා හතරදාහ බිම්ප්‍රමාණයමත් විභජනය කලාාම කැපුම්මංශර දෙදාහක් මැසමියංශයට දහන් දාහක් සහන් ගබඩාවට දෙදාහක් විදිට වාර්තා කරන්න පුළුවන්. වස් තියන පිරිවාහිතමය තමයි යන්ත්‍ර රක්ෂණය. මේ යන්ත්‍ර රක්ෂණයක කියයන යන්ත්‍ර හා සම්බන්ධ පොදුකාර පිරිවාහිතමයක් ඒක නිසා අපි මේක විභජනය කරන පුළුවන් පදනම විදියට යන්ත්‍ර පිරිවෑ යොදාගන්න පුුවන්. මේ යන්ත්‍ර පිරිවැෑ අපට තොළොතුරවල දිලලාතින කැපුම්වංශයට ලක්‍ෂ හතක් සහ මැසීම අංශයට රපයමිියන එකයින් ලක්ෂ හතරක් විදියටට තියෙ සරලමානු පතය වෙන්නේ එකට දෙක අනුපාතය මත. ති මේ යන්ත්‍රරක්ෂණය මුළුවටිනාකම තුන්දාහායි, ඒක යන්ත්‍රපිරිවෑ එකට දෙක විභජන පදනම මත විපජය කලාම කැපුම්මංශට දාහක් සහ මැසීම අංශට දෙදාහක් විදියට විභජනයන් කරන්න පුළුව. ඉඩ පසි තියන පිරිවායිතමය තමයි සේවක රක්ෂණය මේ සේවක රක්ෂණය කියැන සේවකයන් හා සම්බන්ධ වියදමක්, ඒ නිසා අපිට මේක විභජනය කරන්න පුළුවන් පදනුම වෙන්නේ සේවක සංඛ්‍යාව ඉතිැට තොරොතුරෝල දිලාතින සේවක සංඛ්‍යාව කැපුම්වංශයට දාහක් මෙැහසීමේ අංශල දෙදාහක් සහ ගබඩාවට පන්සියක් විදිහට. ඉතිගේ සරල මනු පාතිය වෙන්නේ දෙකට හතරට එකයි. ඉති ඒ අනුව මේ සේවකරක්ෂණය මුළුවටනාක මට හස් හාරසීය, සේවක සංඛ්‍යාව කියන විභජන පදනම් මත විභජනය කලාාම කැපුුම්මංශල දෙදහස් හාරසියයි මැසීම අංශයට හාරදස් අටසියයි සහ ගබඩාවට එක් දස් දෙසයක්ක් විදියට විභජනය කරන්න පුළවා. යන්ත්‍රශය කියන යන්ත්‍ර හා සම්බන්ධ වියතුමා කියග නිසා යන්ත්‍ර පිළිවෑකින් විපජන පදනම් මත විපජනය කරන්න පුළුවන්. ඉතින් ඒ අනුව මේ යන්ත්‍රශය මුළුවටිනාකම තිස්දා යන්ත්‍ර පිළිවෑ විපජන පදනම් මත විපජනය කළාම කැපුුම් අංශර දාහදාහායි. මැසීම අංශයට විසිදාහැක් විදිට අපිට විභජනයෙන් කරන්න පුළුවන්. ඉති මේ ප්‍රාථමික විභජනය වෙනකං අපි විභජනය කරලා ඉවරනාට පස්සේ. ඒ ආදාල පිරිව මධ්‍යස්ථානන්වල රැස්සූ පොදුකාර පිරිවය අපිට එකතුූන් විදියට ගන්න පුළුවන්. ඒ අනුව කැපපුම්මාංශයේ රැස්සූ පොදුකාර පිිය වෙෙන අනු පන්දස් හාරසීයයි. ැසීම අන්ශේ පපුදුකාර පිළියාවෙන් දෙලක්ෂ විසිහයදස් අටසීයයි සහ ගබඩාංශය මුළ පොදුකාර පිරිවට ඇත්සලා තියෙ දහත් උන්දහස් දෙසීයයි. ඊට පස තමා අපි මෙතනඳමේ තුන්ගෙන පියෝරේ ධතිීක විපජනය කරන්නම ධතිීක විපජනයෙන් කියන්නේ සේවාංශය රැස්සූ පොදුකාර පිරිවැය නිෂ්පාදනංශ වෙත බෙදා හැරීම. එ ප්‍රාධමික විභජන වනකම් විභජනය කලාම ගබලාාව රස්සලාතින දහතුන්දස් දෙසියක පොදුකාර පිරිවෑ. එ දහතුන්දස් දෙසිය පොදුකාර පිරිවය නිෂ්පාධනාංශ වෙත බෙදා හරින්න අපිට යොදාගන්න පුළන් විභජන පදනම තමයි ද්‍රෞවය අභියාචනාපත්. මේ ද්‍රෞව්‍ය අභියාචනාපත් කියන්නේ ඒ ඒ අදාලාංශයන් විසින් ගබඩාවෙන් කොපමන වාර සංඛ්‍යාවක් ද්‍රවවය ඉල්ලුම් කල්ලා තියෙනවාද කියන එක. ො මේක අපිට තොරතුරු දීලා තියෙන කැපුම්මාංශයේ ද්‍රව්‍ය අභ්‍යාචනපත් පණහක් සහ මැසීම අංශය තිහක් විදියට යනු එක සරණ මනුපාතය පහට තුනයි ඉති ඒ අනුව මේ ගබඩාංශය රස්සු පුදුකාරය පිරිියත් දහතුන් දස් දෙසීය ද්‍රවව්‍ය අභ්‍යාචනපත් පහට තුන්න කියනු විභචන පදන මත විභජනය කළාම කැපුම්වංශය අටදස් දෙසය පණහක් සහ මැසීම අංශයට හාර්දාසු නමසය පණහක් විදියට විභජනය කරන්න පුළුවන්. යො අපට අවසානයේදී ගන්න පුළුවන් රැස්සූ මුලු පොදුකාර පිරිවෑන් කැපුුම්මංශයට එක්්‍රශ තුන්දාස් හයිසිය පණහක් සහම් මැසීම අංශයට දෙලාක්ෂ තිස්සෙක්ඩාස් හත්සිය පණහත් විදියට. අවසානය අපි කරන්න ඕන මේ පොදුකාර පිරිවෑ අන්තර්ගානය. ඉති අප ඉස්සල කතා කළා මේ පොදුකාර පිරිව අන්තර්ගණයට අපිට එක අනුපාතයන් යොදාගන්න පුළුවන් හැබැපිට මෙදරන තොරොතුරු දීලතිී තමන්තර්ගාන අනුපාතයන් විදිහයට කැපුුම්මංශය සඳහ යන්ත්‍රපත්, මැසින්මංශය සඳහ ශමපැයත් යොදා ගන්න කියන එක. ඉතින් එයන අප ස්සල්ල හවාගත් කැපුමාංශය මුළු පොදුකාර පිළිව ක්්‍රශ තුන්දාා හයිසය පණහක් විදිට යන්ත්‍රපෑ දිලතින තොරතුරුවල කැපුුම්මාංශය සඳහ දහදාහයි ඒ අනුව මේ රස්සූ මුළු පොදුකාර පිළිය එක්්‍රශ තුන්දා හහිසිය පණහා යන්ත්‍රපය දහදාහෙම බෙදුවම කැපුම්මාංශය පොදුකාර පිරිව අන්තර්ගානය වෙන්නේඒ යන්ත්‍රපයකට රුපිය දහයයි සත තිස් හතයි. සුමංශ්‍ය සද අපිය ෝදාගන්න ශමපෑය පදලම ඒය අනුව මේ මැසුම්මාංශය රැස්සූ පොදුකාරය දෙलाක්ෂ තිස්සෙක්දස් හත්සය පණහා ශමපය විසිදාහෙන් බෙදුවම එක් ශමපෑකට අන්තර්ගානය කරන්න පුළුවන් පොදුකාරය වෙන්නේ රුපියල් එකොල් හායි සත පනාස් නම යයි. තින්ෙම අන්තර්ගානය කළට පස්. අපේ මේ පොදුකාර පිරිවෑ බෙදැහරීමම කියන ඒ ක්‍රියාවලිය සම්පූර්ණෙන් අපි කරලයිවරයි. ඊට පස් අපි කරන්න ඕනේ මේ එක්කෙ කයිතමේ ඒකක නිෂ්පාදන පිරිවෑ හොයා ගන්න. ඉතින් මෙතනදි නිෂ්පාධන හිතමයන් තමයි, ෂර්ට් එක කලිසමක් සහ ගවමක් ති අපි මෙතනදි හොවාගන්න මේ ඒක නිෂ්පාදන පිරිවෑ කොපමණද කියන එක. ඉති මේ ෂර්ට් එකේ ප්‍රාථමික පිරිිවෑ හාරසීයයි සහ, ද අපි ොරතුරල් දී තිෙන ෂර්ට් එකක් මහන්න කැපුුම්මංශයෙන් යන යන්ත්‍රපය දහයා කියන එක ඉති මෙතුන් ද අපි අන්තර්ගානය කළ හවාගත කැපුම පුදුකාර පිරිය අන්තර්ගානයක් යන්ත්‍රපයකට රුපියා දහයන් සතති සතයි ශර්ට් එක කදන අන්ත්‍රපය දහයක් යැනව නම් මේ කැපුුම්මංශයෙන් එක ෂර්ට් එකකට අන්තර්ගානය කරන පොදුකාරය පිරිය වෙන්නේ රුපියාල් එකසිය තුනයි සත හැත්තෑවයි. ඒවාගේම කලිසම කදන්න අපිට දීලතිනා පැව විශසක්්‍යනා කියලා ඒ අනුව කැපුම්මංශයෙන් කලිසම කදන්න අන්තර්ගහනය කරන පොදුකාර පිරිවෑ වෙන්නේ රුපියාල් දෙසිය හතයි සත හතලියයි. ගෞම කදන්න යනවා කියෙ තිෙන පැව් විසිප් පහක් ඒ අනුව, ඇපුම් මාංශයෙන් අන්තර්ගාන වෙන පොදුකාරය පිළියය වෙන්නේ රුපියල් දෙසය පනස් නමයයි සත විසි පහයි. මැසුමංශය පොදුකාරය අන්තර්ගානය කරදි අපි මෙතරදි හවා ගතතා මැසුමංශය පොදුකාරපිරිියන්තර්ගානය එක්ෂම පෑකට රුපියල් එකල්හයි සත පනස් නමයක් විදියට ති මෙතැද තොරතුරවල දී තියෙන ෂර්ට් එක කදන්න ශමපය විශ්සක් යන එහෙනම් මේ ශර්ට් එක හදන මැහුම්මාංශයෙන් පුදුකාර පිරිවන්තර්ගාන වෙන්නේ රුපියල් දෙසය තිස්සකයි සත අසූවයි. කලිසම කදන්න ශමපෑය හතලයක් යෙනා කියලා කියෙන. ඒ අනුව මැහවම්මාංශයෙන් කලිසමකදන්න අන්තර්ගාන වෙන පුදුකාර පිරව වෙන්නේ රුපියල් හාරසිය හැට තුනයි සත හැටයි. ගෞම කදන්න පෑ පණහා කැනවා කියලා කියෙන ශ්‍රමපෑ ඒ අනුව. මැහුම් මංශයෙන් පුදුකාරය අන්තර්ගානය වෙන්නේ ගෞමක් හදන්න රුපිය පන්සිය හැත්ත නමයයි සත පණහයි. ඉති ඒනු ෂර්ට් එක කදන ප්‍රාතිම පිරිව හාරසිීයයි කැපුම් මාංශයෙන් පුදුකාරයන්ර්ගාන එකේ තුනයි සත හැත්තෑවයි මහුමමාංශය පුදුකාරන්ර්ගානය දෙශය තිස්සක සතාසුවයි ඒ අනුව ඒක නිෂ්පාදන පිරිිව වෙන්නේ රුපයා හත්සිය තිස් පහයි සත පණහයි. කලිසම කදන්න ප්‍රාතිමික පිරිව හයිසිය පණහයි. කැපු මාංශයෙන් අප අන්තර්ගාණය කළ පොදුකාරය දෙසිය හතයි සතහතලියයි මහුම්මාංශයෙන් අපි අන්තර්ගානය කළ පොදුකාරය හාරිසිය හැට තුනයි සත හැටයි.ඒ අනුව කලිසමක් හදන යන ඒකක නිෂ්පාදන පිළිඇ වෙන්නේ රුපියල් එක්දස්තුන් සය විසි එකයි. ගෞමහද නන පාතිමික පිළිුවේ අටසය අපිට දීල තිලා කැපුම්මාශයෙන් අපි අන්ර්ගානය කළ රුපියල් දෙසිසය පනස් නමේ සත විසි පහක් මෙැහුමාංශයෙන් අන්තර්ගානය කරන රුපයා පාන්සිය හැත්තර් නමේ සත පන්හක් එ අනුව. ගෞම කදන් යන ඒකක නිෂ්පාදන පිළිව වෙන්නේ රුපියල් එක්දස් හයි සතිස් අටයි සත්ත හැන්ත පහයි ඉති නංග මලි ඔන්න ඔය විදියට තමයි මේ පොදුකාරය පිළිව පාලනය යටතේ මේ නිෂ්පාදන පොදුකාරය බෙදා හැරීම් ක්‍රියාවලිය ඒ ක්‍රියාවලියට අනුව මේ ඒකක නිෂ්පාදන පිළියක් හොවා ගන්න බිදිිය අපි මෙතනදි කතා කරන ඇති මේකට අදාල පාස් පේපර්සල ගනම ඉක්මට අරගෙන බලාපොරොතු වෙෙන Thankක.